බදුලුපුර නිවුස්. දේශපාලනය අපි පිල්වලට බෙදිලා මේ දිස්ත්‍රික්කේ වැඩ කරා. නමුත් මම දේශපාලනය කරේ දේශපාලනය කරන දවසේ පිල්වලට බෙදුනට අනිත් හැම අවස්ථාවෙදීම සමස්ත දිස්ත්‍රික්කේ ජනතාවට වැඩ කරන්න ඕන කියන බදුලුම මත. දැන් අද අපේ ජනාධිපතිතුමත් වැඩ කටයුතු කරන්නේ යන්න ඒ න්‍යාය මත. එතුමා නිර්පාක්ෂික අපේක්ෂකයෙක්. එතුමාට පක්ෂයක් නැහැ. එතුමා තමන්ගේ පක්ෂයට වඩා ඉදිරියෙන් රට ඉදිරියට තියලා බොරු පොරොන්දු දෙන්නේ නැතුව, සුරංගනා කතා කියන්නේ නැතුව යථාර්ථය ජනතාවට කියලා දුන්නා. ඒක හුඟක් අයට අමහිරු වුණා. ඇත්ත කියනකොට, සත්‍ය කියනකොට ඒක පිළිගන්නට හුඟක් දෙනෙක් කැමති නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා එකක් ඇවෙන්න අනිත් ඔක්කොම දෙනවා. මොනවද නොදෙන්නේ? ගොවියන් ළඟට ගියාම ගොවියන්ට අවශ්‍ය ඔක්කොම උපකරණත් දෙනවා, පෝරත් දෙනවා, ආධාරත් දෙනවා, හාලත් දෙනවා. ඉඩම කම්කරුවන් ළඟට ගියාමත් එහෙමයි. ඉස්කෝලේකට ගියාම කියනවා මං සෑම පාසලක්ම රාජකීය විද්‍යාලයක් බවට පත් කරනවා කියලා. මේක කරන්න පුළුවන් වැඩක්ද මිත්‍රවරුනි? මැතිවරණ කාලෙදී බොරු කීමේ සීමාවක් තියෙනවා. මේ සීමාව අභිබවා ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයා හිතන්නේ මේ රටේ ජනතාව අම්මමු ගොනු කියලා. එහොම කියනකොට ජනතාව හිතන්නේ කියන එක්කෙනා අම්මමු ගොනෙක් කියලා. මොකද අපි යමක් ජනතාවට කියනවනම් ජනතාවගේ බුද්ධියට ගරහන්නේ නැතුව ජනතාවගේ බුද්ධිමත් භාවයේ පිළිබඳව තක්ෂේරුවක් කරලා යථාර්ථවාදී යමක් කියන්න ඕන. ඒ නිසා අද අපි මේ ඉටු කරන්නේ ජාතික වගකීමක්. එදා මේ රට අරාජිකත්වයට පත් වුණු අවස්ථාවේදී ඔබ දන්නවා කොවිඩ් අර්බුදය ආවා. කොවිඩ් අර්බුදයෙන් පස්සේ ආර්ථික අවපාතය ආවා. ඒත් එක්කම අරගලයක් කියල එකක් ආවා. ලාල් කාන්ත කියන විදියට අරගලේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ හා මේ රටේ ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තුවට ගිනි තියන්න එනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නීතිය ක්‍රියාත්මක කරලා පාර්ලිමේන්තුව බේරගත්තේ. නැත්තම් අද තවත් බංග්ලාදේශයක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. අපි ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දෙන්න කියන්නේ? කාරණා කීපයක් නිසා. එකක්, එතුමාගේ ප්‍රශස්ත නායකත්වය. දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිටියා. අපි එතුමාට ඡන්ද 69 ලක්ෂයක් දුන්නා. ඇයි දුන්නේ? අපි කිව්වා අපේ රටට කොන්ද පණ තියෙන නායකයෙක් ඕන කියලා. හැබැයි ඒ නායකයාට බැරි වුණා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න, තමන්ගේ මන්දිරය ආරක්ෂා කරගන්න. අරගලකාරෝ ටිකක් ආවා. තමන්ගේ ත්‍රිවිධ හමුදා නායකයින්ට නියෝගයක් දීලා ආරක්ෂාව සලසා ගන්න බැරි වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ඇවිල්ලා මොකද කරේ? ලාල් කාන්තලා එදා එතුමා කියන පරිදිම පාර්ලිමේන්තුව අල්ලන්න එනකොට නීතිය ක්‍රියාත්මක කළා. එලෙව්වා. ඒ නිසා පාර්ලිමේන්තුව ආරක්ෂා වුණා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වුණා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දෙන්නේ නිකම්ම නිකන් නෙවෙයි. එතුමා තුළ තියෙන මේ නායකත්වයේ ලක්ෂණ නිසා නායකයා කියන එක්කෙනා පුළුවන් වෙන්න ඕනි තමන්ගේ පිරිස නිසි මඟට යොමු කරලා ඔවුන්ගේ ආරක්ෂාව සලසලා දීලා ඔවුන් ඉදිරියට ගෙනියන්න. අපිට මේ රට ඉදිරියට ගෙනියන්න සුදුසු නායකයා කවුද? ඒ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා පාර්ලිමේන්තුවේ 134 දෙනෙක් ඡන්දය දීලා තෝරගත්තා. ඒක නිකම්ම කරපු තේරීමක් නෙවෙයි. මොකද රට අගාධයට ගිය අවස්ථාවේදී මේ තත්ත්වයෙන් බේරා ගන්නට සුදුසුම පුද්ගලයා එතුමා නිසා. ඒ විතරක් නෙවෙයි, එතුමා ඒ යුතුකම හා වගකීම අකුරටම ඉෂ්ට කරා. එතුමා ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවර්ධනය කරන්න ගියේ නැහැ. එහෙම කරේ නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයේ අය සමහර අය එතුමා එක්ක උරග වෙලා ඉන්නවා. අපේ ජනාධිපතිතුමා ඇවිල්ලා අපිට මේක කරලා දුන්නේ නැහැ, මේක කරලා දුන්නේ නැහැ. ඒක අපේ පක්ෂවල එහෙම තියෙනවා. නමුත් එතුමා රට හැදීම, ආර්ථිකය ශක්තිමත් කිරීම, මේ රට ගොඩ දැමීමේ
දීර්ඝ කාලීන වැඩපිළිවෙලට එතුමා දායක වුණා. කොහොමද එතුමා දායක වුණේ? එතුමාගේ දීර්ඝ දේශපාලන අත්දැකීම්, එතුමාගේ විචක්ෂණශීලී නුවණ, එතුමා තුළ තිබුණු ජාත්‍යන්තර සම්බන්ධතා, ඒවා හැමෝටම නැහැ. ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වුණාට ඉංග්‍රීසියෙන් කතා කරන හැම දිනාටම ජාත්‍යන්තර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න බෑ. එතුමා කෙමෙන් කෙමෙන් පියවරෙන් පියවරට රටට අවශ්‍ය යුග මෙහෙවර ඉෂ්ට කරා. ඒ නිසා අපි එතුමාට ණයගැති. අපිට එතුමාගේ සේවය තවදුරටත් අවශ්‍යයි. අපිට එතුමා කෙරෙහි විශ්වාසය තියන්න පුළුවන්. මේ අපිට මේ පුද්ගලිකව යමක් කරගන්න නෙවෙයි, මේ රට වෙනුවෙන් තව ඉදිරි ගමනක් අපිට තියෙනවා. මේ තියෙන තත්වයෙන් ගොඩ ගිහිල්ලා රටේ ජනතාව බලාපොරොත්තු වෙන දහසකුත් එකක් සිතුවිලි යථාර්ථයක් බවට පත් කිරීමට පුළුවන් වන්නේ එවැනි ශක්තිමත් නායකයෙකුට පමණයි. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.